ඔය දැක්කොත් දැක්ක විතරයි කියන කතාව ඕගොල්ලන් හරිය ඕගොල්ලන්ට හරියට තේරෙන්නේ නැහැ. ප්‍රධාන ප්‍රශ්නේ දැක්කොත් දැක්ක විතරයි කියන කතාව දැකලා අහක බලා ගන්න එක නෙවෙයි. දැකලා ඒ දිහාම බලාගෙන ඉන්නවා. හැබැයි ප්‍රශ්නයක් තියෙන කෘතඥ මනුස්සය බැලුවෙන් පස්සේ දැක්කොත් ඒකම දිහා බලන්න හිතෙනවා. රහත කොහොමද දන්නවද? 181ට බලනවා. ඊට පස්සේ කිසිම දෙයක් එක 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 පාටේෂන් වශයෙන් මෙන් කරන්නේ නැහැ. ඔන්න ඔකයි වෙනස තියෙන්නේ. ඊට පස්සේ රහතෙක් ඉන්න විදිය ඔක්කොම එකට බලාගෙන ඉන්නකොට කොහොමද බඩු හඳුනගන්නේ ඇවිදින්නේ? ආන්න ඒකට පුරුදු වෙන්න ඕන. ඒකට පුරුදු වෙන්න ඕන. ඒක පුරුදු වෙමින් ඕන 180 අල්ලන්න. නැත්තම් තාරුජීරිය බාහිය වගේ ගොනානිනවා. මේකෙදි එකතරේට පත් වුණු ගොනානිනවා. ඒකින්ද වැඩපල කරමින් 180 අල්ලනවා. ඉඳිමින් 180 අල්ලනවා. අල්ලන්න දෙයක් නැති එකක් තමයි 180 කියලා කියන්නේ තියෙන එකක්. නමුත් තමල්ලට ඒ පූර්ණ පරාසය පේන්නේ නැහැ. ඇහැ ඉස්සරහින් තියෙන පූර්ණ පරාසය පේන්නේ නැහැ. අල්ලන්න තියෙන දෙයක් නෙමෙයි තියෙන දෙයක්. නමුත් අපි කියනවා අල්ලපල්ලයි කියලා. මොකද බොලා මෝඩකමට ග්‍රහණය වෙලා ඉන්න හින්දා. ප්‍රඥාව තියෙන්නේ සියල්ල එකවර දකිනකොට. කවුරුවක්වත් මේ බාහිරයට පුරුදු පුහුණු වෙලා නෙවෙයි ඉන්නේ. තමන්ගේ භෞතික පරිසරයට පුරුදු පුහුණු වෙලා නෙවෙයි ඉන්නේ. ඉන්නේ හිතට පුරුදු පුහුණු වෙලා. භෞතික පරිසරය නිතරම වෙනස් වෙන එකක්. ඒක රිද්මයක් පවතින දෙයක්. මේ එතෙන්ට ආවන් පස්සේ තමයි ඒක තේරෙන්නේ. ඕගොල්ලන් දැනට ඉන්නේ හිතට පුරුදු පුහුණු වෙලා. භෞතිකයට පුරුදු පුහුණු වෙලා නෙවෙයි. මේ බාහිර පරිසරයට පුරුදු පුහුණු භාවයක් නෑ. ඕගොල්ලන් හිතට පුරුදු වෙච්ච එකක් තියෙන්නේ. ඔන්න ඕක අයින් කරයින් පස්සේ තමයි යථාර්ථය දැක ගන්න හැක්කෙන්නේ. කොත් දැක්ක විතරයි, ඇහුනොත් ඇහුන විතරයි, දැනුනොත් දැනුන විතරයි ඔය පංච ධර්ම පහ කියනකොට රහත් වෙන්න පුළුවන් හැකියාව තියෙන්නේ තාරුජීරිය බාහිරට විතරයි හොනේ. ඔයාට නෙවෙයි. ඔයා ඔක සරලව ඇහුවට ඔය අරිහත් ඵලය ඔය අහලා තියෙන්නේ. ඒක ඔයාට වැලිඩ් එකක් නෙවෙයි, ඒක තාරුජීරිය බාහිරට වැලිඩ් එකක්. ඉතින් ඕගොල්ලන් හිත පුරුදු කරලා නැතුව ඔය ඕක කොච්චර නම් ඕගොල්ලන් අහලා තියෙයි? ඇහුවට වැඩක් තිබුණද? තාරුජීරිය බාහිර මේ වාක්‍ය පහකින් රහත් වුණා කියලා. ඇහුවට වැඩක් තියෙනවද? ඒක තාරුජීරිය බාහිරට වැලිඩ්. නමුත් තවම හොයා ගන්න ඕන ඒ තාරුජීරිය බාහිරට කුමක්ද සිද්ධ වුනේ? මොකද්ද මේ වචන කියනකොට යා මොන පැත්තටද පෙරළුනේ? යා කොහොමද පටිසෝතගාමි වුනේ මේක? ආර්ය භාවයට පත් වුනේ කොහොමද? ඒ හඬ ඇහෙනකොට යාගේ හිත පෙරළුනේ මොන ආකාරයකටද? ඒ පෙරළුනේ මොනව උපයෝගී කරගෙන? ඇස් දෙක අරගෙන ඉඳිද්දි මොකද්ද යා දැක්කේ? කන් දෙක විවෘත කරගෙන ඉඳිද්දි මොකද්ද යාට ඇහුනේ? මොනවද යාට ඇහුනේ? සියල්ල තාරුජීරිය බාහියට සියල්ල එකවර ඇහෙන්න, පෙනෙන්න, දැනෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ඔක්කොම එකතු වුණායින් පස්සේ තමන් නැති වෙලා ගියා. ඒකයි සිද්ධ වුනේ. ඕක ඒ තරම් හේති කාරණාවක් නෙවෙයි හොඳේ. ඒක තාරුජීරිය බාහියට වැලිඩ් එකක්. මෙතන එහෙම කට්ටිය ඉන්නව නැත්ද නැහැ. එක ෂොට් එකට අවබෝධ කරගත්ත කට්ටිය ඉන්නවා. එහෙම කට්ටිය ඉන්නවා. ඉතින් ඕගොල්ලන්ට මදි, පණ මදි. ශක්තිය මදි. ඒ වගේ වචන පහක් අහලි වෙලා අරිහත් ඵලයට යන ශක්තිය මදි. එහෙම නැහැ ඉතින් මෙතන අහන්න ඕනේ නැහැ නේ. වා ඕන තරම් ඔක මං හිතන්නේ අහලා ඇති. තාරුජීරිය බාහියගේ ධර්ම පරයය. ඇත්තටම ගුරුවරු දිහා බලන්න එපා. දැන් පණිවිඩය අහගත්තන් පස්සේ ඔයා බලන්න ඔයාගේ ඉස්සරහා. ඔයා බලන්න ඔයාගේ ඉස්සරහා. මොකද මේ 180 කියන ධර්ම පරයය දීලා තියෙන්නේ ඇත්තටම මනුස්සයන්ට හිත තියෙන තැන හොයාගන්න බෑනේ. හිත තියෙන තැන හොයාගන්න බෑ. කොච්චරනම් ශ්‍රවණය කරත් හිත තියෙන තැන හොයාගන්න බෑ. හේතුව මොකද? ඕගොල්ලන් දන්නේ නැතුනට හිත කියන එක නෑ. මේකේ මැෂින් එක නෑ. මේකේ ක්‍රියාකාරීත්වය විතරයි තියෙන්නේ. ඒ කියන්නේ හිත ඉටිපන්දම නම් උපාදානය. කෙලස් කියන්නේ දැල්ල නම් දැල්ල විතරයි තියෙන්නේ. ඉටිපන්දම නෑ. හිත කියන එක නෑ. හිත කියන එක හිස් ස්වභාවයක් අරගෙන ඉන්න එකක්. ඒ පාරිශුද්ධ භාවයේ වැඩවසන කෙනෙක්ගේ මැදට පැනලා ඉන්නවා කෙලස් කියන එක. එයා තමයි ආලෝකයේ විහිදෝ 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 තමම්බ සසරේ ඇදගෙන යන්නේ. නමුත් මම බලාගෙන ගියා බැලුවෙන් පස්සේ හිත කියන එක නැහැ. ඒක හිස් භාවයක වැඩවසන එකක්.